ඔබ දන්නවාද සමීක්ෂණයන්ට අනුව හෙළිවෙලා තියෙනවා රාත්‍රයි නින්දට යාමේදී හිස්පොඩු කාමරේතියෙද්දී නින්දට යාම ඉතාමත් භයානක බව. එයට හේතුව කුමක්ද යන වග මේ කතාව ඇහුවට පස්සේ ඔබටම වැටහේවි. මෙය එක්තරා පුද්ගලයකු සත්‍ය වශයෙන්ම මුහුණ දුන් සිදුවීමකු. එය ශීත ඍතුවේ එක්තරා රාත්‍රියක් විය. මම මාගේ නිවසර වීතානියම සිටියමි. මාගේ පෙම්වතිය සතියන්තය සඳහා ඇගේ මව වෙත ගොස් සිටියා. තනිව සිටි මට සෙනසුරාදා රාත්‍රිය ගැන කිසිදු සැලැස්මක් තිබුණේ නෑ. අනතුරුව මම ඇඳේ වාඩි වී පුටුව මත ලැප්ටොප් පරිගණකයේ තබාගෙන චිත්‍රපටයක් නැරඹීමට හිතාගත්තත් බොහෝ රැබෝ වී තිබූ හෙයින් එයටද මට කම්මැලි සිතුනි. අනතුරුව ලැප්ටොප් පරිගණකයේ ඉවත්කොට මේසය මත තබා මම නිදා ගැනීමට ඇඳට ගියමි. නමුත් මට නිදා ගැනීමට නොහැකි විය. අනතුරුව මම ඇඳෙන් නැගිට නැවුම් වාතාශ්‍රය ලබා ගැනීමට හිතාගෙන බැල්කනියට යාමේ අදහසින් අවදි වුණා. මට ඇඳෙන් නැගිටින්න උනේ ඇඳගාව තියලා තිබුණ පුටුව තල්ලු කරගෙනයි. ඒත් ඇත්තටම මට සිදු වුණ දේ ගැන මටම පුදුම හිතුණා. මොකද මම තල්ලු කරපු හිස් පුටුවකටත් වඩා ගොඩක් බර වුණා. එවිටම කාමරයට කුමක් හෝ ආලෝකයක් ගලාගෙන ආවා. ඒත් සමගම කාමරේ දොරත් ඇරෙන බව මට දැනුණා. මම හිටියේ ඇඳේ දිගා වෙලා මට හෙළවෙන්නවත් බෑ. මට ඇහුණා කාගේ හෝ අඩි ශබ්දයක් මගේ ඇඳ අසලටම එන බව. මම හොඳටම බය වෙලා හිටියේ. එතකොටම මම දැක්කේ හිසකෙස් හෝ නොමැති කළුපාට මිනිස් රූපයක් මගේ ඇඳගාව තිබුණ හිස් පුටුවේ ඉඳගෙන මගේ දෙස බලාගෙන සිටින ආකාරයයි. මට බයටම හොඳටම දාඩිය දැම්මා. උගුරකට වියලී ගියා. මම හයියෙන් කෑ ගහන්න හැදුවත් මගේ හඬ පිට වුණේ නෑ. මම ඇඳෙන් නැගිටලා බැල්කනියට දිව්වා. ටික වෙලාවක් එතන ඉන්නකොට මට කාමරේ ඇතුලෙන් අමුතු ශබ්දයක් ඇහිලා කාමරයට ගිහින් බැලුවා. එතකොට මම දැක්කේ බිම පෙරලලා තියෙන පුටුව විතරයි. හේතුවක් නැතුවම පෙරලලා තිබ්බ මේ පුටුව නැගිටවන්නට තරම් මට ශක්තියක් තිබුණේ නෑ. මම එහෙමම ආයෙමත් ඇඳට වැටිලා නිදාගන්න හැදුවා. ඒත් මට දැනුණා ආයෙමත් කවුදෝ කෙනෙක් පුටුවේ වාඩි වෙලා මගේ දිහා බලාගෙන ඉන්න බව. ඒ මනුස්සයා මගේ දිහා බලාගෙන ඉඳන් දිග නියපොතු තිබුණ අත මගේ බෙල්ල වටේ ගෙන ගිය අතර එවිටම මා තිගැස්සී ගොස් අවදි වුණා. අවදි වූ විට මම හිටියේ ඇඳ උඩමයි. ඒත් අර විදිහේ කිසිම දෙයක් කාමරේ ඇතුළේ සිදුවෙලා තිබුණේ නැහැ. ඉතින් මේ ඔහුගේ සැබෑ අත්දැකීමයි. මෙවන් සිදුවීම් බොහෝ දෙනෙකුට සිදුව තිබූ අතර මේ සෑම සිදුවීමකම එකිනෙකට සමාන ලක්ෂණ දක්නට ලැබී තිබෙනවා. එනම් කාමරය අසාමාන්‍ය සීතලකින් පිරියම සහ ඉහත සඳහන් කරන ලද ලක්ෂණයි. මේ සම්බන්ධව පරීක්ෂණ කරන ලද පරීක්ෂකයන් පෙන්වා දෙන්නේ රාත්‍රියට හිස් පුටුවක් කාමරය තුළ තබා නින්දට යාමෙන් කාමරය තුළ අදෘශ්‍යමාන ක්‍රියාකාරකම් සිදුවන බවයි. ඒ සියල්ල තමන්ට නින්දෙන් සිහිනෙන් මෙන් පෙනෙන බවත් පාන්දර දෙකක් තුනක් අතර කාලය තුළ තිගැස්සී ගොස් අවදි වන බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.